හරි දැන් එතකොට අපි මේකෙදි බලමු කොහොමද වැක් මෙතඩ් එක යූස් කරද්දි ඕපරෙන් w ip වලට ට්‍රීට් කරන්නේ කියලා. කලින් බැලුවේ 54 කරද්දි කලින් විදිහේ බැලුවේ 54 නම් යූස් කරන්නේ 54 මෙතඩ් එක යූස් කරොත් කොහොමද ඕපරෙන් w ip එක ට්‍රීට් කරන්න කියලා. දැන් බලන්න වැක්. එතකොට කලින් ගානම තමයි මම ඒක වැක් කියන මෙතඩ් එකෙන් wsi කියන මෙතඩ් එකෙන් තමයි දැන් හදන්න යන්නේ. එතකොට ගාන සේම් ප්‍රොසෙස් account 1 එකත් සේම් මේ ඩීටේල්ස් එහෙමමයි මේ සේම් මේ ඔක්කොම සේම්. අපි දැන් statement of equivalent units cost evaluation කියන ඒ statement එක ගහලා අපි මෙන්න මේ තුන value කරමු. දැන් ඒ තුන දැන් අපි value කරන්න යන මොන මෙතඩ් එකෙන්ද? වැක් මෙතඩ් එකෙන්. එනං ස්ටේට්මන්ට් එක ගහ ගන්නවා ෆෙබ්‍රුවරි වලට ප්‍රොසෙස් 1 එකට වැක් මෙතඩ් එකෙන් රයිට්. මෙතන 54 වලදී වගේමයි ඉක්විවලන්ට් යුනිට්ස් වලදී ඇබ්නෝමල් ලොස් ඇන් ක්ලෝසින් WIP සේම් සේම් රයිට්. අවුට්පුට් එකේ තමයි වෙනස වෙන්නේ. දැන් අවුට්පුට් යුනිට්ස් කීයද? 7430යි. දැන් මට කියන්න දැන් 54 වලයි වැක් එකේ වෙනස මොකක්ද? අපි කලින් වීඩියෝ එකේ අපි කතා කරා මේ 54 යූස් කරන්නේ අපි මොන වගේ තැන්වලදීද? අපි එක්සැම්පල් එකක් ගත්තා ටී-ෂර්ට්ස්. දැන් ටී-ෂර්ට්ස් වලදී අපිට පුළුවන් අන්තිම අවුට්පුට් එක ෆෙබ්‍රුවරි වල අන්තිම අවුට්පුට් එක අරන් පෙන්වන්න පුළුවන්. මේ ටික තමයි මෙන්න මේ ටී-ෂර්ට්ස් ටික තමයි ඕපෙනින් WIP එකේ තිබ්බේ. Right, opening WIP එකෙන් complete වෙච්ච ටික තමයි මේ තියෙන්නේ. මේ අවුරුද්ද දාපු direct material වලින් complete වෙච්ච ටික තමයි මේ තියෙන්නේ කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් අන්තිම output එක දෙකට කඩලා. මොකද distinctively අඳුර ගන්න පුළුවන් t-shirts කියන එක. ඒක එතකොට 54 use කරන්නේ. හැබැයි හිතන්න liquid එකක් නම් output එක විදිහට එන්නේ. අපි මොකද liquid ටික කරාම දාලා අන්තිම අවුට්පුට් එක විදිහට එන්නේ ලික්විඩ් එකක් නම් අපිට අඳුර ගන්න බැහැනේ. මෙන්න මේ ටික තමයි WIP විදිහට මුලදී තිබ්බේ. මේ ටික තමයි අලුතින් දාපු ටිකින් ආපු ටික කියලා අන්තිම අවුට්පුට් එක දෙකට කඩන්න බැහැ. එතකොට තමයි අපි WSC කියන මෙතනට යූස් කරන්නේ. එහෙනම් දැන් මෙතෙන්දී අපිට open WIP and අර කලින් ගත්තා වගේ 54 වලදී අපි දැම්මේ මෙන්න මෙහෙම කඩන්න බැහැ. opening WIP and newly started and finished කියලා හැම කඩන්න බැහැ. එතකොට අපි කරන්නේ මෙහෙම. මෙතනදී දැනට ඕල් මෙහෙම දාගන්න. 7430ම 30 වෙනුවෙන්ම direct material දරුවේ 100%ක මේ අවුරුද්දේ. direct labor 100%ක මේ sorry මේ මාසේ February. right. manufacturing overhead එකත් 100%ක දරුවේ මේ මාසේ. එහෙම හිතන්න. මම ඒක කියලා පස්සේ කියන්න. ඒක 7430යි. 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 දැන් එකතුව. ඊළඟට කොස්ට් එක පැත්තෙන් ගත්තොත් අර මේ ටික එහෙමමයි. කොස්ට් ඔෆ් ද පීරියඩ් රයිට් මේ ටික එහෙමම ගන්න තියෙන්නේ. ඩිරෙක්ට් මැටීරියල් 265,000, ඩිරෙක්ට් ලේබර් 186,500, මැනුෆැක්චරිං ඕවර්හෙඩ් 90,000. ඒ ටික හැමෝ ගන්න. ඒ වගේම ස්ක්‍රැප් වැලියු එකත් මෙහෙම අඩු කරන්න පුළුවන්. රයිට්. තව එක දෙයක් ඇඩ් කරන්න ඕන මෙන්න මේ මුලදීම. ඒ තමයි ඕපනින් WIP. ඒ කියන්නේ මට කියන්න ඕපනින් WIP එකේ කොස්ට් එක කීයද? ඕපනින් WIP එකේ කොස්ට් එක 14,000.
දාහතර දාහයි කොස්ට එක ඕපනින් WIP එකේ කොස්ට එක දාහතර දාහයි එන්නේ දාහතර දාහ මෙන්න මෙතනට ඇඩ් වෙන්න ඕන හැබැයි දැන් දාහතර දාහ කියන්නේ ඩිරෙක්ට් මටීරියල් කොස්ට එකයි ඩිරෙක්ට් ලේබර් කොස්ට එකයි ඕවර්හෙඩ් කොස්ට එකයි තුනම එකතු කරාම එන වැලියු එක දැන් මට ඕන වෙන වෙනම මේ තුනයි රයිට් කොස්ට් කම්පොසිෂන් එක වෙන වෙනම එක කොහොමද හන්නේ දැන් ओपनिंग डब्ल्यू आई पी एक फेब्रुवरी वाले ओपनिंग डब्ल्यू आई पी एक क्या ना जनवरी वाले क्लोजिंग डब्ल्यू आई पी एक अभी कलिंगा आने वीडियो फोर के मटा माता को दी हटे क्लोजिंग डब्ल्यू आई पी एक का वैल्यू करा मेरी क्लोजिंग डब्ल्यू आई पी मैं दिसी असुर वैल्यू करा थी मैं दाहतर दाह को मुझे हजिला दी ने तो बोला डायरेक्ट बलने के बारे स्टेटमेंट ऑफ इक्विवेलेंट यूनिट्स cost evaluation කියන statement එකේ evaluation part එකේ අපි value කරේක closing WIP එක. ඒතර direct material 8400යි direct labor 4300යි overhead එක 1400යි ඒ තුන එකතු වෙලා තමයි 14000 හැදුනේ. එහෙනම් එක මෙතනට ගන්න. මෙතෙන්ට එනවා 8400යි 4300යි उटपुट අලුතින්ම දාපු වෙන් කන්වර්ට් අවුට්පුට් එක වලට කන්වර්ට් වෙච්ච ටික මෙච්චරයි කියලා ගන්න බෑනේ නේද එතකොට අපි කරන්නේ මෙහෙම මෙන්න මේ කොස්ට් එකේදී ඕපනින් WIP එක වෙනුවෙන් කලින් අවුරුද්ද දරපු කොස්ට් එක තියෙනවානේ ඒකත් මෙතනටම ඇඩ් කරනවා මේ අපි දැන් ඇඩ් කරේ කලින් මාසයන් කලින් මාසේ කලින් මාසේ ජනවාරි වල දරපු කොස්ට් ටික මෙතනට ඇඩ් කරනවා ඇඩ් කරලා මෙතන දැන් FIFO වල දිනම් කරේ මේක දෙකට කඩලා ඕපනින් WIP එක කොහොමද අපි කරේ ඕපනින් WIP එකේ මේ අවුරුද්දේ ඩිරෙක්ට් ලේබර් 125 යි නෑවනුනේ ඒක ගැලපුවා මේ අවුරුද්දේ මැනුෆැක්චරින් ඕවර්හෙඩ් 150 යි නෑවනුනේ ඒක ගැලපුවා මේ අවුරුද්දේ සෝරි මේ මාසේ රයිට් ඊට පස්සේ එහෙමනේ කරේ 5 වල දැන් අපි ජැන්වල ටික කොස්ට් එකක් මෙතනින් එකතු කරලා මෙතනම කරේ ආයේ ඕපනින් WIP කියලා හැම වෙන් කරන්න බැරි නිසා අපි කරේ ඔක්කොම ඒ ඕපනින් WIP එකේ කොස්ට් එකක් මේ මාසෙම ඒ මුල තිබිච්ච කොස්ට් එක මේ මාසෙම දරුවා කියලා අරගෙන ඇත්තට අපි ගත්තානේ එහෙම මේ මෙතන එකතු කරානේ අරගෙන මෙතනට මොකද්ද කරේ මේක 100ට 100ක්ම දැම්මා ඒ කියන්නේ ඕපනින් WIP එක වෙනුවෙනොත් ඒ තිබිච්ච අර යුනිට් 180 වෙනුවෙන් ඩිරෙක්ට් මටීරියල් 100% මේ මාසෙදි ඩිරෙක්ට් ලේබර් 100% මේ මාසෙදි මැනුෆැක්චරින් ඕවර්හෙඩ් 100% මේ මාසෙදි දරුවා කියලා ගන්නවා අර කොස්ට් එක මෙතනින් එකතු කරා යුනිට්ස් ටික මෙතනින් ගැලපුවා ඒකත් 100% මේ මාසෙදිම ගත්ත කියලා හිතලා මොකද දැන් අපිට වෙන් කරගන්න බෑ හරිද එතකොට අර බෙතිලෙද්දි ගන්නට එක එනවා එතන අපි දැන් අපි ගමු cost per equivalent unit මෙයාව බෙදනවා cost එක බෙදනවා equivalent units වලින් equivalent units වලින් right ඔය ගාන ඉන්නේ total එක ගමු 70 73ක් දැන් අපි evaluation part එකට යමු output එක ආය වෙන වෙනම ගන්න දෙයක් නැහැ තුනට වෙන වෙනම ඕනේ නැහැ කොහොමත් 7430 නේ තුනටම අපිට ලේසියෙන් පුළුවන් 7430 වැඩි කිරීම 70 73 නැත්තම් අපිට කොහොමත් දැන් කරන්න වෙන්නේ මෙහෙම
නැත්තම් කරන්න වෙන්නේ මෙහෙමයි. ඔන්න 34යි 29 වැඩි කරා 7430. ආයේ 24යි 57 වැඩි කරා 7430. ආපහු 11යි 11යි 787 වැඩි කරා 7430. එහෙම නැත්නම් ලේසියෙන් විදිහ තමයි මේ තුනම එකතු කරා 70යි 73. ඒක වැඩි කරා 7430. අපිට පුළුවන් මෙහාව කෙලින්ම වැඩි කරන්න මේක. ඊට පස්සේ ඇබ්නෝමල් ලොස් එකත් එහෙමයි. කෙලින්ම 70යි 73 වැඩි කරන්න 100% කොහොමද මේ තුනම 150යි. හැබැයි ක්ලෝසින් WIP හිම් බෑ. ඒක නම් වෙන වෙනම ගන්න වෙනවා. ඒක වෙන වෙනම ගමු. කොහොමද 34යි 29 වැඩි කරනවා කීයද 300යෙන්. මේ ඩිරෙක්ට් මැටීරියල් 300යි. 24යි 5යි 7 වැඩි කරනවා 180යි. මේ 180යි. ඕවර්හෙඩ් 120යි. රයිට්. එහෙනම් 11යි 87 වැඩි කරනවා 120. මෙතෙන් තනවා 10යි 287ක්. මෙතෙන් තනවා 4422යි 76ක්. මෙතනට එනවා 1424යි. සෝරි 1424යි 74ක්. ඒ තුන එකතු කරාම 16යි 134යි. රයිට්. දැන් අපි මේ ටික ගෙනියමු process account එකට. complete units නැත්නම් output කීයද? 525,555. WIP causing WIP. Right. ඊළඟට abnormal loss. Right. දැන් තුනම එක මේ ටික එකතු කරාම මේකට ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. හරිනේ. Right. දශම ස්ථාන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඩෙසිමල්ස් වල වෙනසක් වෙන්න පුළුවන්. Right. ඒක ප්‍රශ්නයක් නැහැ. Right. අපි දැන් මේ තුන වැලියු කරා. ඒතර කොහෙන් ගියත් මේ අර 54 වලදි මේ මේ එකතුව වෙනස් වෙන්නේ නැහැ. 555,500 සමාන වෙන්න ඕන. අර මේ වැලියුස් වල පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. Complete units WIP abnormal loss. පොඩි පොඩි එහෙම එහෙම වෙනස්කම් වෙන්න පුළුවන්. 54 එකට වඩා. Right. එතකොට අපි කොහොමද අඳුරගන්නේ? ආ, තව එකක් තමයි දැන් මෙතන ආයෙ මං අලුතින් අඳින්න යන්නේ නැහැ. abnormal loss account එක. scrap value account එක කලින් videos වල වගේම මේ ටික මාරු කරන්න. ඊළඟට මේ WIP එකත් කැලින්ම මේ මාර්ච් වලට මාරු කරන්න. මාර්ච් වල open WIP එක වෙනවා. value එක කීයද? 16134. right. එතකොට ඒක තමයි මාර්ච් වල open WIP එක වෙන්නේ. process 1 එකේම. process 1 එකේම. මේ complete units ටික මාරු වෙනවා process 2 එකට. february process 2 එකට මාරු වෙනවා. abnormal loss එක මාරු වෙන abnormal loss account එකට. හරි, ඒ scrap value කතාවක් මතකනේ. ඒ විදිහට accounts ටික හදන්න. right. දැන් මට කියන්න කොහොමද අපි ගාන මේ practically තමන්ගේ factory එකට අපි use තමන් use කරන්න ඕන 54 ද factory කියලා තීරණය කරන්න කොහොමද? වින්කල් අඳුර ගන්න පුළුවන් නම් output එකෙන් opening WIP එක මෙච්චරයි කියලා මේ තමයි opening WIP එකකින් ආපු output එක කියලා වින් කරගන්න පුළුවන් නම් use කරන්නේ 54. එහෙම වින් කරගන්න බැරි නම් mix වෙනවා නම් liquid එකක් වගේ නම් නේ. එතකොට අපිට ගන්න වෙන්නේ vac WAC method එක. එතකොට ඒ practically නේ exam එකේදී කොහොමද decide කරන්නේ? හරියම විදිහ නම්
ඒ ගානේ දෙන ප්‍රොඩක්ට් එක අනුව අපි ඩිසයිඩ් කර ගන්න ඕන මේකට හරියන්නේ 54 නැත්නම් මේකට හරියන්නේ වැක් ප්‍රොඩක්ට් එක අනුව වින් කර ගන්න පුළුවන් නම් 54 වින් කර ගන්න බැරි නම් වැක් නැත්නම් තව විදිහක් තියෙනවා 54 යූස් කරනවා නම් ගානේ දෙන්න ඕන දැන් බලන්න කලින් ගානේ 54 යූස් කරනවා නම් අපිට ගානේ දීලා තියෙනවනේ මොකක්ද opening WIP එකේ complete වෙලා තියෙන percentage ටික දෙන්න ඕන direct material මෙච්චරක් complete direct labor මෙච්චරක් complete direct manufacturing overhead මෙච්චරක් complete ඊට පස්සේ අපි මොකද කරේ තව complete වෙන්න ඕන ප්‍රමාණය තියෙනවනේ දැන් මේ ගානන 75% complete වෙලා තිබ්බ direct labor එහෙනම් තව 125යි ඕන right manufacturing overhead 50% complete වෙලා තිබ්බ එහෙනම් තව 50යි right එහෙනම් අපි 54 use කරනවා නේද අපිට ගානේ දීලා තියෙනවනේ මොකක්ද percentage ටික complete වෙච්ච percentage ටික complete වෙච්ච ටික ඉතින් අපි කරන්නේ එකෙන් මේක අඩු කරලා ඉතුරු ටික තමයි මෙතන ගන්න. වැක් වල දිනම් වැක් වලින් හදන්න නම් percentage එක නෙමෙයි යෝන opening WIP එකේ cost composition එක cost එක කොහොමද හැදිලා තියෙන්නේ සංයුතිය direct material cost එක කීයද direct labor cost එක කීයද overhead cost එක කීයද opening WIP එකේ එහෙනම් cost composition දීලා දිනනම් ඔයාට පුළුවන් වැක් එකෙන් හදන්න percentage ටික දීලා දිනනම් පුළුවන් ඔයාට හදන්න 54 වලින් ඒ ගානකදී වැර ප්‍රැක්ටිකල් වලට ගේදී ඔයා ප්‍රැක්ටිකලි වැඩ කරද්දී ඔයා එක ඩිසයිඩ් කරන්න ඕන ප්‍රොඩක්ට් එකේ නේච් එක අනුව right එතකොට අපි process costing මෙතනින් ඉවර වෙනවා අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ එහෙනම් අම්මා මෙතනින් process costing අවසන් කරනවා thank you